පසුව ඔබ නැවතත් බොහොම ආදරෙන් රැඳෙන්නේ සිකුරාදා පියුම් විලත් සමග. ඉතින් අපි කිව විරාමයට යන්නට පෙර අපි කතා කරන නිරෝගී සුව විශේෂාංගෙන් මේ දවස්වල වැඩිපුරම අපි කතා කරන ගෝලීය වසංගත තත්ත්වයෙන්. හැබැයි සමහරක් වෙලාවට අනිකුත් රෝගයන් අමතක වෙලා තියෙනවද කියලා හිතනවා. ඒ හා සම්බන්ධව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ ප්‍රවිෂ්ඨයේ නිරෝගී සුව විශේෂාංගෙන්. විශේෂයෙන් අපි ආදත් බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කර අපේ මැදිරියට එන්නට කියලා ඔබව ධනවත් කරන්න කායික රෝග විශේෂඥ වෛද්‍ය සුෂාරද සිල්වා වෛද්‍යතුමාට අයිබෝන් සුබදැසනක් ඔබතුමාට. අයිබෝන් සුබදැසන. ඉතින් අපි කතා කරත් එහෙම බහුල වශයෙන් මේ කාලයේදී සමාජයක්ම බිය වෙලා ඉන්නවා මේ ගෝලීය වසංගත තත්ත්වයට. හැබැයි සමහරක් වෙලාවට කැස්සක් වුණක් හැම්මිරසාවක් හැදුනහම සමගතියක් ආපුවාම හිතනවා අනේ මටත් මේ කොරෝනා තත්ත්වය ඇවිල්ලාද මොකද මේ වෛරස් එක මොකද්ද කියලා බියක් ඇති වෙනවා. මේ වෙනකොටත් සමාජය තුළ පැතිරලා යන අනෙකුත් වෛරස් රෝග විශේෂයෙන්ම උණ හැම්බිරිස්සාව කැස්ස වැනි රෝග ඒ වගේම තමයි ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වෙනවා සහ මිය යනවා පහුගිය දින කීපය තුළ වාර්තා වුණා අපට ඩෙංගු රෝගීන් 84ක් මිය ගියා කියලා. ඉතින් මේ පවතින වාතාවරණය ගැන අපි කතා කරොත් වෛද්‍යතුමනි. ඔව් ඇත්තටම අපි දැන් මේ දවස්වල අපි ඔක්කොම බය වෙලා ඉන්නේ කොරෝනා වෛරසය ගැන කොවිඩ් කියේ තමයි අපි ගොඩක් වෙලාට අවධානය යොමු වෙන්නේ පැත්තට. නමුත් අමතක කරන්න හොඳ නැහැ දැන් වැස්සක් වැහලා පායලා ඒකෙන් අපිට දැන් ඩෙන්ගු වෛරස හිස හොසවලා තියෙන නැවතුවතාව. ඉතින් ඒතකොට අපි ඩෙන්ගු ගැන අමතක කරන්න බෑ. ඩෙන්ගු ගොඩක් පැතිරෙන පටන් අරන් තියෙන්නේ. ඊට අමතරව දැන් අර වෛරස් රෝග කියන දේවලුත් තාම තියෙනවා. ඒ කියන්නේ උගුර අමාරු එකත් එක සයිනසයිටිස් ඒ කියන්නේ සිම්පෝට් රෝගවල හිස රජත් එක්කෙන ඒකත් ගොඩක් බහුලව දක්නට ලැබෙන මේ දස්සල. අමතක කරන අරකයි බඩේ අජිර්ණ තත්ත්ව ඒ වගේ දේවලු නැත්තේ නොවේ මේ දස්සල. ඊට පස්සේ අපිට හැබැයි අර අපි කලින් දැක්ක අර ඉන්ෆ්ලුවන්සා එහෙම නැත්නම් හෙම්බිරිසා ගතියත් එක්කෙන ලක්ෂණ ගොඩක් දෙනේවා අඩු වුණා. නමුත් දැන් ඒකත් අයිත් පටන් අරගත්ත පහුගිය කාලේ මොකද අපි තමයි හිතන මුඛවැස්ම පාවිච්චි කරපු හින්දා ගොඩක් අඩු වෙලා තිබ්බා. නමුත් මම හිතන්නේ ඒක අමතක වෙච්ච කාලයකුත් තිබ්බා අපිට. ඒකින්ද වෙන්නේ නැති අපව ඒක අයිතිසෝසෝන් පටන් අරන් තියෙනවා. ඉතින් අපි මේ සියල්ල ගැනම හිතන්න ඕනේ. ඊට අමතරව නියුමෝනියා තත්ත්ව ගොඩක් දක්නට ලැබෙනවා. අපි දැන් අපේ දැඩි සත්කාරයකවල ගොඩක් නියුමෝනියා තත්ත්වවල රෝගීන් ඉන්නවා. ඉතින් මේ ඔක්කොම අපි මම හිතන්නේ අපේ ප්‍රතිශක්ති යම් උන්නතාවයක් සිද්ධ වුණා දන්නේ අපේ මොකද අපි ගොඩක් වල වෛරස් වුණා ආවම අපේ ඇඟට අපි නොදැනුවත්වම අපේ ප්‍රතිශක්ති යම් උන්නතාවයක් ඇති වෙනවා. ඒතකොට අපිට ද්විතීක වෙන මේ බැක්ටීරියාව පහර දෙනවා. ඉතින් එතකොට අපි දැන් නියුමෝනියා තත්ත්වය වගේ වෙන බලන්න නම් වෛරසින්දත් අපිට නියුමෝනියා තත්ත්ව වෙනවා. ඉතින් මේ දෙකම අපි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේකේ අවසානයේ අපි හොඳ දෙයක් කරගන්න අපි කලින් වෛද්‍යවරයෙක් හමු වෙලා අවශ්‍ය නිසි පිළිතුරු හොයාගන්න ඕනේ. වෛද්‍යතුමනි දැන් අපි නැවතත් මේ ඩෙංගු රෝගීන් ගැන කතා කරනකොට මොකද මිනිසුන්ට අමතක වෙලා තියෙනවා තමන්ගේ නිවස අවට පරිසරය තමන්ගේ පරිසරය පිරිසිදු කරගන්නට හැමතිස්සෙම ප්‍රවෘත්තියක් බලන්නේ මේ තියෙන ගෝලීය වසංගත තත්ත්වය ගැනම තමයි. මේ දවස්වල මේ මැගහැරුණු කාරණා ගැනත් නැවතත් අපි මතක් කරමු නේද ඩෙංගු රෝගී ගැන. අනිවාර්යයෙන්. මොකද අපිට මේ ඩෙංගු වලදී ඇත්තටම අපිට බෝ වෙනක වළක්වන්න ගියම මූලික අවශ්‍යතාවය තියෙනවා. අපි ඒකින්ද අපිට අමතක කරන්න හොඳ නැහැ. අපි අර අතීතයේ කිව්වාගේ හැමදාම තමන්ගේ වටපිටාවේ දැන් නම්ටන් ලෙලි ගැන කතා කරලා දැන් නැහැ. මොකද ඒ කාලේ දැන් ඉවරයි. නමුත් තැඹිලි කොම්බ එහෙම නැත්නම් ටයර් රතයර දැමු ටින් මේ වගේ දේවල් වල වතුර පිරෙන එක බලන්න කොണ്ടා. මොකද දැන් වහිනා වැස්ස වැහල පෑවුවාම එකතු වෙන්න පුළුවන්. ඒ වගේ රම්පේස් ගස් වල වගේ ගස් වල මුල් වල වත් මුල් හරිය වැඩි වතුර එකතු වෙලා ඒ වලින් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා පඳුරු මේ එහෙම ගස් පඳුරු එහෙම තියෙන තැන්වල පොඩක් සැලකිලිමත් වෙන්න, ගෙදර කාණු පද්ධතිය ගැන සැලකිලිමත් වෙන්න, ඒ වගේම පීලි ඒ වගේ තැන් ඒව ගැන සැලකිලිමත් වෙලා ඒව ගැන පුරුද්දක් වශයෙන් අපි අර සතිර දවසක්වත් වත්ත සුද්ධ කරලා වටපිටාව ගැන මේ අවධානය යොමු වුණොත් ගොඩක් හොඳයි. මොකද මදුරු බෝවීම වළක්වන එක ගැන ලොකුම අවශ්‍යතාවය තියෙන්නේ. ඊට පස්සේ දෂ්ට කිරීම අඩු කරන්න අපිට පුළුවන් තරම් අර අපි අද්දිග මේ කමිස පාවිච්චි කිරීම අද්දිග කල්සම් පාවිච්චි කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ඊට අමතරව මේ මදුරු විකර්ෂක අපිට ආලේප කරන්න පුළුවන් බෙල්ලෙන් පල්ලෙහාට. විශේෂයෙන් දැන් නම් අපි මෙදස පාසල් යන්නේ නැහැ. නමුත් පාසල් වල දවෝ ඉන්න වෙලාවේ අපිට ඒව ආලේප කරලා යවනවා නම් හොඳයි. මොකද නැවත වතාවක් හයි ඩෙන්ගු වෙන හින්දා. ඊට පස්සේ අපිට දෂ්ට කරොත් අපි එහෙම හරි මොන හරි හේතුවක් උඩ අපිට උන තියෙනවා නම්
උනත් එක්ක අපිට අඟපත වේදනාව තද හිස රදය මේ වගේ දේවල් තියෙනවා නම් ගොඩක් අඟපත වේදනාව තියෙනවා අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් හමුවන්න මොකද ඩෙන්ගු වෙන්න පුළුවන් නමුත් කොවිඩ් වෙනත් බැරි කමන්නේ අබ ඒ භයානක පළාත් වලින් ඉන්නවා මේ දස්සල අපි කියන අර එක්ස්පෝස් වෙච්ච ඒරියාස් වලින් ඉන්නවා නේද කියන්නේ අපි ඒක බහුලව ජන ඝනත්වය වැඩි එදා තිබ්බ තැන්වල අපිට දැනුම් දීලා තියෙනවා ඉතින් ඒ තැන්වල ඔබේ ප්‍රදේශවල ඉන්න අනිවාර්යෙන් රජයේ වෛද්‍යවරයෙක් හම්බෙන් රජයේ රෝහලකට යන්න එතකොට ඒගොල්ලන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා ඊට පස්සේ අපි ඩෙන්ගු වලට විතරක් ගත්තොත් අපි අරංගපත වේදනාව ඔලුවේ කැක්කමත් එක උණගතිය තියෙනවා නම් අපි අනිවාර්යෙන් අපිට රුධිර පරීක්ෂණයක් වෙයි කරලා අපිට ඒක අඳුන ගන්න පුළුවන් වෙයි ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔව් වෛද්‍යතුමනි තවත් කාරණාවක් තමයි විශේෂයෙන්ම මේ සෙම් රෝග හැදුනහම මේ දවස්වල පුංචි උණක් හැදුනත් කැස්සක් හැමිරිසාවක් හැදුනත් ඕනෑම කෙනෙක් හිතනවා මේක අපි වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙන්නට ඕනේද එහෙම නැත්නම් ඔවුන්ම තීරණය කරනානේ මටත් බැරිද පුජ්‍යලිකෝ PCR පරීක්ෂණයක් කරන්න කියලා මේ වගේ මතිමතාන්තර තියෙන උණක් කැස්සක් සෙමක් හැදුනහම කොයි විදිහටද අපි මේ රෝහල්ගත වෙන්න ඕනේ වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්නට ඕනේ මේ රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වන්නට ඕනේ. ඔව් මෙහෙමයි සාමාන්‍ය අපි දැන් කියන්නේ අපි කියන්නේ කොමන් තින්ග්ස් ආ කොමන් කියන වචනේ කියන්නේ බහුලව තියෙන දේවල් බහුලයි. ඉතින් අපි හැමදාම දකින සාමාන්‍ය සෙම් ප්‍රතික්ෂාව එහෙම නැත්නම් අපි කියන්නේ කොමන් කෝල් කියන්නේ එහෙම නැත්නම් සමහර ඉන්ෆ්ලුවෙන්සර් වෙන්න පුළුවන් කලාතුරකින්. ඉතින් මේ සියල්ලම අපිට එන්න පුළුවන් එක විදිහකට. ඉතින් කොවිඩ් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සෙම් ප්‍රතික්ෂාව වෙන්න පුළුවන් අපේ ලක්ෂණ එකමයි. ඉතින් එතකොට අපි කරන්න තියෙන්නේ මේ දැන් ඔබ අර එක්ස්පෝස් වෙච්ච කියන්නේ අපි නිරාවරණය වෙච්ච පරිසරයකින් ආවන අපි හිතමු දැන් මේ දවස්වල අපි කතා කරන නගරවලින් ඒ කියන්නේ කොවිඩ් පොකුර හම්බෙච්ච නගරවලින් ඒ වගේ තැන්වලින් නම් අනිවාර්යෙන් රජයේ රෝහලකට ගිහින් කිව්වා නම් ඒගොල්ලන් ඊට පස්සේ PCR පරීක්ෂණ ලක් කරනවා ඒ පැතිවලට අපි අනිවාර්යෙන් දැනුම් දීලා තියෙන උන තියෙනවා නම් ඒ වගේ ලක්ෂණ පොඩු හරි එනවා නම් එන්න කියලා අපිට ඒක අඳුර ගන්න පහසු වෙන්න නමුත් ඔබ දැන් අපි කොළඹ ප්‍රදේශය තාම හැම වෙලා නැහැ කියන අපි දැන් මේ වගේ ප්‍රදේශවලදී නම් අපිට සෙම් ප්‍රතික්ෂාව වගේ සරල දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට අදාළව පෞලේ වෛද්‍යවරයා හැම වෙලා සරල බෙහෙත් ටිකක් අරගෙන බලන්න පුළුවන්. නමුත් සැකසහිත නම් අනිවාර්යෙන් රජයට මේ රජයේ රෝහල් වලට ගිහිල්ලා ඒ PCR පරීක්ෂණ කරගන්න ඒක අත්‍යවශ්‍යයි. හොඳයි. වෛද්‍යතුමනි මේ තව කාරණාවක් තමයි අපි නිරන්තරයෙන්ම කතා කරන මේ බෝ නොවන රෝග. විශේෂයෙන්ම ගර්භණී මවවරුන් ඒ වගේම තමයි දියවැඩියාව හෘද රෝග වලින් පෙළෙන පිළිකා වගේ රෝග වලින් පෙළෙන රෝගීන් කොයි විදිහටද මේ විදිහ මේ කාලයේදී වගේ බලා ගන්නට ඕනේ ඔවුන් පරිස්සමින් වැඩ කටයුතු කරගෙන යන්නට. ඔයද අපි හැමදාම කියන වගේ අර පුළුවන් තරම් ගෙදර ඇතුළේ ඉන්නවා නම් හොඳයි. එළියට යන්න අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා ඒ වලට ගියර කමන්නේ ඒ වගේ රෝගීන් අනිවාර්යෙන් මේ ඉතින් ඊට පස්සේ අපි බෙරලත් එළියට යනවා අර මුඛවස්මල් පාවිච්චි කිරීම අත සම්බන්ධාල හෝදන එක ඊළඟට අපි ග්ලව්ස් වගේ දේවල් පාවිච්චි කරන එක වැදගත් වෙනවා ඊළඟ සෝෂල් ඩිස්ටන්සින් කියන එක වැදගත් වෙනවා ඒක අපිට මේ කොවිඩ් වලට විතරක් නෙමෙයි අපි සෙම් ප්‍රතික්ෂාව අනිත් වලට දුන්නා අපි දැන් කෙළ බින්දි තියන දුරක් තියෙනවා ඒ දුර වලක්ව ගන්න පුළුවන් මීටරේ තිබ්බත් අපිට මාසයක් තියෙනවා ඒකෙනුත් ඉතින් ඒතකොට ඒකත් බෝ වෙන එක වලක්වනවා විශේෂයෙන් මාස්ක් පාවිච්චි කිරීම ඒ කියන්නේ මුඛවස්මල් පාවිච්චි කිරීම අනිවාර්යයි ඊට පස්සේ ගොඩක් කට්ටිය කරන වැරද්ද තමයි ඒක පාවිච්චි කළේ කර බෙල්ල හැරට දාගෙන යන්නේ ඒ කියන්නේ අපි මූණ වහලා ඉඳලා ඊට පස්සේ පහත් කළා බෙල්ලට දාගන්න ඔව් කතා කරන්නේ ඒක පහතර පහතර දාන බෙල්ල දාන කතා කරනවා එතකොට ඒ කරන එක වැරදි. අපි ඒක ගලවනවා නම් කණෙන් ගලවලා හතර අර ගන්න ඕනේ. අරගෙන තමයි කතා කරන්නේ. එහෙම කතා කරනවා නම් පවුලේ කතා කරනවා කොහොමරි. නමුත් මෙහෙම අපි මෙතනට තියාන කතා කරනවා කියන්නේ අපි අර එකතු කරගත් ඔක්කොම මේ විශ්වවිද්‍යාල ටික මෙතන තියාගෙන අපි ආපහු කතා කරනවා කියන්නේ අපි ඒ ටික ඔක්කොම ආපහු ආග්‍රහණය කරනවා. ආශවාස කරලා අපි ඒක මේ අයි දෙඩේ අපි වැඩිපුර එකතු කරගන්න. ඒ පාට අපිට ලොකු ප්‍රමාණයක් කරගන්නයි කියන්නේ. මේක ගොඩක් කෙනෙක් කරන වැරද්දකින් තමයි මම මේ කියන්න උත්සාහ කරේ. මොකද මුඛවස්ම තියෙනවනේ අපි ඒක ගලවලා අතින් කොනකින් අල්ලලා ගලවලා දාන්න ඕනේ. අපි මැදින් අල්ලලා ගලවත් තරන්නේ. මොකද ඒතර අත් දෙකට විසබීජ ගෑවෙනවා. ඊට පස්සේ අනිත් කරන ලොකුම වැරද්ද තමයි මෙහෙම පහත් කරලා යටින් දාගෙන. ඒකත් වැරදි. ඒක 100%ක් වැරදි. ඒක කරන්න එපා. එයා මේ ඒ දේවල් ටික වළක්වලා අපි මුඛවස්මේ හරියට පාවිච්චි කරන වැදගත්. ඒ වගේ අත් සබන්දාල හොදන එක හරි වැදගත්. අර එහෙමනම් අර අපේ විසබීජ නාශක අතට මේ පාවිච්චි කරන ඒ ස්පිරිට්ස් එහෙම අපිට පාවිච්චි කරලා
මේකෙන් ගැලවිලෙන්න පුළුවන් හැම ගොඩක් ලෙඩවලින්. ඒකම දැන් අපි විශේෂයෙන්ම පිළිකා රෝගීන් ගැන කතා කරනකොට මේ කාලයේදී ප්‍රතිකාර ලැබෙන මොවුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙලා තියෙනවනේ ප්‍රතිකාර ලබා ගන්න කාලයේදී. දැන් එතකොට වෙන රෝගීන් කොයි විදිහටද පරිස්සම් වෙන්නට ඕන නිසා මොන වගේ දේවල් කිරීම සහ නොකිරීම තුළින්ද ඔවුන්ගේ රෝගී තත්ත්වය උච්චන වීම වළක්වා ගන්නට ඕන? ඔව් දැන් අපි පැහැදිලිවම අපි මම රෙලෙට බහින්න එපයි කිව්වා වගේම ඒගොල්ලන් ගන්න බෙහෙත් ටික ඒ විදිහම ගන්නවා. ඒ වගේම අපිට උණක් වගේ දෙයක් ආවොත් පැහැදිලිවම වෛද්‍යවරයෙක් හමු වෙනවා. මොකද ඒක අපි වෙන්දර වඩා අපි අත් බෙහෙත් කරගෙන ඉන්න එපා. කලින් දැනගෙන මොකද අපිට අපේ පහර දීම වැඩි ඒගොල්ලන්ට. ඒගොල්ලන් ප්‍රතිශක්ති යම් ඌනතාවක් වෙලා තියෙන. එතකොට ඕනම රෝගයක් වෛරස් රෝගයක් හෝ බැක්ටීරියා රෝගයක් එක්කලා පහර දෙන වැඩි. ඉතින් එතකොට කලින් වෛද්‍යවරයෙක් හමු වුණොත් අපිට කලින් ප්‍රතිකාර කරලා ඒක සුවතර හරව ගන්න පුළුවන්. නමුත් පරක් වෙලාවොත් ඒක පහර දෙන මට්ටම ඉතා තීව්‍ර නිසා අපිට උදව් කරන්න අපහසු වෙන අවස්ථාවක් වෙන්න බැරි කම නැහැ. ගොඩක් වෙලා නියුමෝනියා තත්ත්වය එලා තියෙන මේ දස්සල විශේෂයෙන් දීවැඩියා රෝගීන්ට වගේ හෝ වෙන යම් රෝගයක් තියෙනවා නම් ඒ අවස්ථාව ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඔව් ඒත්කම දැන් වෛද්‍යතුමනි සමාජයේදී අපිට බොහෝ වෙලාවට දක්නට සහ අසන්නට ලැබෙන්නේ මේ වැඩිහිටියන්ට ඒ වගේම ගර්භණී මව්වරුන්ට පුංචි දරුවන්ට තමයි මේ ඕනෑම විසබීජයක් ඉක්මනින්ම ශරීරගත වෙන්නට බලපාන්නේ කියලා. ඉතින් මේ කාරණාවේදී දෙමාපියන් විදිහට වැඩිහිටියන් විදිහට කුමන කාරණා ගැනද විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ? මොකද අපි දන්නවා විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට ඔවුන් තුල බයක් තියෙනවා තමන්ගේ කෙසේ සිටින දරුවාට මේ ආසනීපයේ හැදේද නිරෝගීතාවය නැති වේද කියන ඔව් මෙහෙමයි. දැන් අපි පාසල් යන දරුවන් ඉන්න දවසට කියන පොගේ දවසේ පාසල් යනවා නම් ඉතින් අනිවාර්යෙන් අමතක කරන්න බෑ අපිට ඔබේ දරුවාට තියෙනවා නම් සෙන්ත්‍රිෂ්‍යා රෝගයක් හරි මහා ලක්ෂණ තියෙනවා නම් උනත් තියෙනවා නම් පාසල් නොයව ඉන්නවා නම් හොඳයි. මොකද ඒ දවසල මේ අනිත් ළමයින් ගැන හිතන්න වෙනවා. මොකද අපි ඔක්කොම සමාජගත වෙච්ච කට්ටිය. දැන් අපියට උනත් ඕනම් පුද්ගලයට උනත් හෙඹිරිසාවක් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් දවසක් දැන් නිවාඩු ගත්තට මම නම් කියන්නේ ඒක අවශ්‍යතාවය හොඳයි. මේ දවස්වල අපි සැලකිලිමත් වෙන්න ඕන හින්දා ඊට පස්සේ මේ දැන් සම්ප්‍රතික්ෂා සාමාන්‍ය දමුල දවස් දෙක තුන ගියන් පස්සේ අපිට ගොඩක් වෙලාට බෝ වෙන අවස්ථාවලිය පොද ප්‍රතිජීව කරගෙන ඒකට අවශ්‍ය නිසි ප්‍රතිකාර ගත්තට පස්සේ අපිට බෝ වෙන අවස්ථාව අඩුයි. නමුත් බෝ වෙන්න පුළුවන්. නමුත් ඉතින් ගොඩක් වෙලාවට මේ දැන් ගර්භණී අය ඉන්නවනම් මං කියේ ක්ලිනික් එකට විතරක් ගිහිල්ලා හොඳයි. අනිත් අවස්ථාවලදී පුළුවන් තරම් අවමෙන් සමාජගත වුණා නම් හරි හැමදාම යන ඔෆිස් එකට ගියන්න එපයි කියන්න බෑ. යනවා නම් මාස්ක් එකක් පාරෙන්දගෙන යන්න අත අපි ශිබිජර කලින් කිව්ව දේවල් ටිකම කරන්න. ඉතින් ඔය ටික තමයි කරන්න තියෙන්නේ. සැලකිලිමත් වෙන්න ඕනේ. Tamanට උණක් ආවොත් හිඹිරිසාවක් ආවොත් අඟපත වේදනාවක් ආවොත් එදාට පොඩ්ඩක් විවේකීව ගන්න. වැඩිපුර සාමාන්‍ය මිනිස්සුන්ටලා විශේෂ සැලකිල්ලක් ගන්න Tamanට. ඒ කියන්නේ අපි විශේෂයෙන් දැන් මේ දැප්‍රිය සම්භාෂණ මේ දවස්වල නවත්තලා තියෙන්නේ. ඉතින් ඒ වගේ හින්දා ඒ වගේම අර මිනිස්සු ගොඩක් ඝනත්වය වැඩි ඉන්න තැනවලට ගැවසීමෙන් වැළකිනවා නම් ගොඩක් හොඳයි. විශේෂයෙන් කුඩා දරුවන්, ගර්භණී මවන්, මව්වරුන් ඒ වගේම මේ වෙනියම් රෝග තියෙන ඔව් නැවතත් අපි ගර්භණී මවරුන් ගැන කතා කරනවා. මොකද එක ගර්භණී මාතාවකට මේ වෙනකොට COVID-19 කොරෝනා තත්ත්වය වැළඳී කියලා අපිට අසන්නට දකින්නට ලැබුණා. ඉතින් ඒ නිසා මේ දරුවන් ගැන තමන්ගේ කුසේ සිටින දරුවන්ගේ නිරෝගීතාවය ගැන විශේෂයෙන්ම කොයි විදිහටද සැලකිලිමත් වන්නට ඕනේ? මෙම අපි මොන රෝගය හැදුනත් අපි සමුද සෞඛ්‍ය තත්ත්වෙන් ඉන්නලා අපි හොඳ සම්බර ආහාර වේලා ගන්න ඕන. සම්බර ආහාර වේලා ගැනීම තමයි අවශ්‍යයි. ඒ මොකද අපිට පළමුව කියන්නේ අපේ අම්මගේ සෞඛ්‍ය තත්ත්වය හොඳට තියාගන්න ඕනේ. මොකද දරුවට දිතිකව ලැබෙන ආහාර වේල ලැබෙන්නේ යාගේ. ඉතින් ඒක නිසා යාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳට තියාගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් යාගේ ශ්වසන මාර්ගය අපි හුස්ම ගැනීම පහසුව ඒක හරි වැදගත්. ඉතින් ඒකෙන් ඉඳලා අපි ඇදුම රෝගය වගේ තියෙන කෙනෙක් නම් ඉතින් ඒකට අදාළව අපි දෙනව ඉන්හෙලස් පාවිච්චි කරන දීලා ඇති ඒවා හරි ලෙස පාවිච්චි කරනවා. ඊළඟ අපි දෙන විටමින් ප්‍රති ටික හරියට පාවිච්චි වෙන ඕනේ. මොකද ක්ලිනික් වලට යන්න පුළුවන් ඒ යන දේවල් ඒවට අපි අත්‍යවශ්‍ය වලට එන්න කියලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට සමහරට මේ ප්‍රශ්න මොන හරි ආවොත් අපිට අවශ්‍ය අමතර බෙහෙත් ටිකක් පොඩ්ඩක් තියාගත්තට කමන්නේ. විශේෂයෙන් විටමින් වර්ග ටිකයි මේ අත්‍යවශ්‍ය බෙහෙත් ටික මේ ගර්භණී මාතාවන් ගත්තහම. ඔව් තව කාරණාවක් තමයි වාදිතුමනේ දැන් සමාජයේදී අපිට බොහෝ අය දක්නට ලැබෙන්නේ මේ හෙම්බිරිස්සාවක් උණක් හැදුනහම ඔවුන් තීරණය කරන මේ ප්‍රති වර්ග මේ වගේ ඖෂධ වර්ග ගන්න ඕනේ වෛද්‍යවරයෙක් කරා යන්නේ නැහැ. උණක් තිබුණහම පොඩ්ඩක් මේ කාලෙදී බය වෙනවා වෛද්‍යවරයෙක් කරා යන්න. ඉතින් Tamanට පුළුවන් ද නියම කරන්න මේ බෙහෙත් ඖෂධ මේ බෙහෙත් වට්ටෝරු වලින් සුවයක් ලබා ගන්නවා කියලා කොයි විදිහටද ඔවුන් වැඩ කටයුතු කරන්න ඕනේ? ඔව් ඇත්තටම දැන් සමහරෙකුට දැන් අපි දැන් ගිය පාර
අසනීපයක් වුණාම අපි බෙහෙත් ටිකක් වට්ටෝරුවක් දීලා තියෙනවා. ඉතින් ගොඩක් රෝගීන් පුරුදුලා තියෙනවා ඒ වට්ටෝරුව අරන් ගිහිල්ලා අප ෆාමසි දීලා ගන්න. ඒකතර ෆාමසි මහත්වරුන්ගේ අයිති මේ වගකීමක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට බෙහෙත් නොදී ඉඳීම. මොකද හැම දෙයටම ගැළපෙන බෙහෙතක් නෙමෙයි අපි ඔක්කොම රෝගීන්ට දෙන්නේ. ඒ කියන්නේ රෝගියාට ඒ වෙලාවට ගැළපෙන ඒ දේ ඒ අවස්ථාවට ගැළපෙන සහ ඒ කාලීනව තියෙන ගැළපෙන. අපි උදාහරණ ගසෙ ගත්තොත් අපි මුත්‍රාසාධනයක් ගත්තොත් මුත්‍රාසාධන වල මේ යම් කාලයකට ගැළපෙන බෙහෙත් ටික ඊළඟ කාලයට ගැළපෙන්නේ නැහැ. ඒ වගේම ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග වලටත් ඒත් එහෙමමයි. නමුත් ඉතින් ගොඩක් වෙලාවට අපිට අර අපි ඒටිපිකල් නියුමෝනියා කියලා කියන එක ඒක තමයි ගොඩක් බහුලව දක්න ලැබෙන වියදි කැස්සකුත් එක්ක එන මේ ඔළු කැක්කුම් උත්තංගේ අමාරුකුණත් එක්ක එන තව රෝගයක් තමයි. ඉතින් මේ වගේ ඒ වගේ රෝගීන්ට අපි දෙන බෙහෙත් වර්ග හරි සීමිතයි. ඉතින් ඒ බෙහෙත ගොඩක් අටි වෘද්ධ වශයෙන් ගත්තොත් අපිට මොකද අපිට ප්‍රතිරෝධයක් හැදෙන තියෙන කාලයක් ඇද්දී මේ ඒ බැක්ටීරියා වර්ගවලින්. ඉතින් ඒ ප්‍රතිරෝධ තත්ත්වය ඇති වුණොත් අපිට ඊළඟට යන්න වෙන්නේ ඊට වඩා ගණන් වැඩි සහ අපේ අර අපි කියන්නේ සෙකන්ඩ් ලයින් තර්ඩ් ලයින් ඩ්‍රග්ස් වලට. එතකොට ඒවල වියදම වැඩි. ඒ වගේම ඒවලට පොරොත්තු දෙන්නත් පුළුවන්. සමහරට ඒකට ප්‍රතිරෝධයක් ගොඩනගලා තියෙන්න පුළුවන්. ඒක නිසා අනවශ්‍ය ලෙස මේ ප්‍රතිජීවක එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් පාවිච්චි කිරීමේ වළකින්න සරල බෙහෙත් ගන්න එපයි කියලා මම කියන්නේ. ඒව අරගෙන උත්සාහ කරලා බලන්න. නමුත් මේ දවස්වල තියෙන තත්ත්වය යටතේ වෛද්‍යවරයෙක් හමු වීම ටිකක් වැදගත්. ඒ වෛද්‍යවරයා සමහරවිට තීරණය කරයි මේක කොවිඩ්ද නැද්ද කියන එක අනුව. වෛද්‍යවරයා කියයි ගොඩක් වෙලාට මේ රජය එක්ක අපිට දුරකථන මාර්ගයෙන් කතා කරලා බලන්න පුළුවන්. ඒ වෛද්‍යවරයා වෛද්‍යවරයාට එහෙම නැත්නම් හම්බෙලා කතා කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් ඒතර තීරණය කරයි අපි මේ මට්ටමින් තමයි අපි බෙහෙත් කරන්නේ. කියන්නේ අපි පෞද්ගලික රෝහලවල වුණත් අපි සීමා සහිතව තියෙන්නේ. දැන් ඒගොල්ලනුත් පරීක්ෂණ කරලා අවශ්‍ය නම් විතරයි මේ කට්ටිය ඇතුළට ගන්න. ඒගොල්ලන් ඇතුළට නැත්නම් අනිවාර්යෙන් රජ රෝහලට යවනවා. ඉතින් මේ දේ ගැන හැමෝම දැනුවත් වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා ඒවලට අනුව රෝහල් එක් රෝහල් කාර්ය මණ්ඩලත් එක්කත් මේ සහයෝගයෙන් වැඩ කරලා ඉතින් මේක අවශ්‍ය විදියට තමන්ට ගැළපෙන දේ තමන්ගේ ගැළපෙන තැන් වලින් මේ බෙහෙත් ගැනීම හරි වැදගත්. ඔව් එතකම මේ වෛද්‍යතුමනි දැන් අපේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි නිවසේදීව තමන් විසින් ඔන්න ප්‍රතිකාර ක්‍රමවලට යොමු වෙනවා. දැන් විශේෂයෙන්ම ඔන්න උනාක් කැඹිරිසාවක් හැදෙනයි කිව්වහම මේ කාලයේදී ඔන්න ස්ටීම් කරන්න කියලා කියනවා. එතකොට ඒ වගේම තමයි සාමාන්‍ය ප්‍රතිජීවික ඖෂධ ලබා ගන්න කියලා ඔවුන් පෙළඹෙනවා. ඉතින් මේ කාරණාවේදී දැන් විශේෂයෙන්ම මේ උදාහරණයක් විදිහට අපි කතා කරොත් එහෙම පාසල් යන දරුවන් විශේෂයෙන්ම සරසවි සිසුන් කොයි විදිහටද තරුණ දරුවන් පරිස්සම් වෙන්නට ඕනේ මේ වගේ කාලවකවානුවක මේ වගේ නිවසේදී කරන ප්‍රතිකාරමත් එක්ක? අරම කලින් කිව්වා වගේ අපි ආ දැන් අපි පුරුදු වශයෙන් අපි කියන කොත්තමල්ලි ටිකක් බීලා ඒ වගේ ඉන්න කියන එක දැන් සරල වෛරස් වුණේකට ඇඟපතේ වේදනාව අඩු වෙන්න සමහරට ඒ වගේ දේවල් බිව්වහම යම් අඩුවක් තියෙනවා. ඉතින් ඒ වගේම පැනඩෝ පැරසිටමෝල් පෙත්තක් එහෙම අපි ගත්තොත් අපිට ඒක කැක්කම අඩු වෙන්න පුළුවන්. ඉතින් අපිට නමුත් මේ විතර මදි මේ දේවල් විතර මදි වෙන අවස්ථා තියෙනවා. නමුත් අර දැන් අර ස්ටීම් ඉන්හලේෂන් කියන එක නිවසේ කරන ස්ටීම් ඉන්හලේෂන් වගේ දේවල් වලින් හොඳයි අපිට මේ නාස් පුඩු ආශ්‍රිත අපි මම කියවල් සයිනසයිටිස් කියන්නේ මේ අපේ හිස රදයේ තියෙන ඔළුවේ ඉස්සරහා මේ හරිය කැක්කුම එන්නේ. ඒ වගේම මේ අපේ චීක්ස් වල මේ කම්බුල ප්‍රදේශයේ කැක්කුම් වෙනවා. ඉතින් ඒ වගේ කැක්කුම් මේ දසරම බහුලව දක්නට ලැබෙනවා. ඉතින් ඒ වගේ සෙම කෝටරක වල එන ආසාදන වලට එන කැක්කුමත් එක්ක අපි බලද්දී අපිට ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් දේ තමයි ඒ වගේ දෙකට ස්ටීම් ඉන්හලේෂන් එහෙම හොඳයි. ඊට පස්සේ දැන් කොවිඩ් තත්ත්වයට ඒක එක එක කතාක් තියෙනවා. සමහරවිට ඒක බෝ වෙන ප්‍රමාණය වැඩි වෙනත් පුළුවන්. නමුත් හැදෙන්නේ නැති කෙනෙකුට ඕක පාවිච්චි කරයි කියලා යම් වාසියක් වෙන්න පුළුවන්. ඒක එක 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 මතමතාන්තර තියෙනවා. ඉතින් ඒක පුද්ගලික තීරණයක් තමයි පාවිච්චි කරනවාද කියන එක අපේ වෛද්‍ය විද්‍යාඥයෝ අපි ඒක ඔප්පු කරන්න නැහැ. ඉතින් ඔප්පු කරාම තමයි මේක ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් යම් වාසියක් තියෙන පුළුවන්. සමහරට වාසියක් වෙන්නත් පුළුවන්. මේ ඒක නිසා තමන්ගේ පුද්ගලික දේ තමන්ට විතර පාවිච්චි කරයි කියලා ඒක ප්‍රශ්නයක් නෑ. කියන්නේ අපි කොමන් දේවල් පාවිච්චි කරන්න එපා. මේ දසල බහුල ඒ කියන්නේ බෙදාගෙන කරන දේවල් පාවිච්චි කරන්න එපා. අපි දුමුහුමාලය අල්ලන්නේ වුණත් තමන් විතර තමන්ට විතර කුමාලය අල්ලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක ඇල්ලුවයි කියලා වැරද්දක් කියලා කියන්නේ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන මූලික අවශ්‍යතාවය වෙන්නේ තමන්ට සැකසිත ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයාගේ අවවාදය ඇතුව අවශ්‍ය දේ කරන එක හරි වැදගත්. මොකද හැංගිලෙන් උත්සාහ කරන්න එපා. ලැබුවට සමාජ වගකීමක් තියෙනවා.
තමන්ගේ තියෙන දේ ප්‍රකාශ කරන්න ඒ වගේම සමාජයට බෝ ලඩ බෝ වෙන එක වළක්වන එක අපි ඔක්කොම වගකීම. ඉතින් එතකොට ඒ වගේ වෙලාවට වෛද්‍යවරයෙක් හමු වෙන එක වැදගත් වෙන. වෛද්‍යවරයා ඊට පස්සේ නිසි මඟ පෙන්වීමක් කරයි. දැන් මට උදාහරණයක් ලෙස මට ඊයේ මාව හම්බෙන්න හිටපු රෝගිය මට කෝල් කළත් කිව්වම ඒ දරුවට කැසෙන් දෙසා තියෙනවා ඒ මේ ගම්පහ පැත්තේ වගේ. ඉතින් මං කෝ රජයේ වෛද්‍යවරයෙක්ව රජයට මේ මහේස්පිතාලට හරි කොහට රජයේ රෝහලකට යන්න ගිහිල්ලා එතනදී පරීක්ෂාට ලක් වෙනවා. එතකොට ඒගොල්ලෝ අවශ්‍ය නම් PCR පරීක්ෂණ කරලා බලයි කියලා. ඉතින් දැන් ඒ ඒ ඒ අවවාදය ගන්න තමයි ඒගොල්ලන් අපිට කතා කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් හරි මඟ පෙන්වීමක් අපි කළ යුතුයි. ඒක අපේත් වගකීම, ඒ වගේම ඒ රෝගීන්ගේ වගකීමක්, ඒ වගේම අහිම. ඉතින් මේ දේ කරලා ඉතින් අවශ්‍ය දේ කරොත් අපිට මේ කොවිඩ් තත්ත්වෙත් පාලනය කරන්න පුළුවන්, අනිත් රෝගත් පාලනය කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔබ වග බලා ගන්නට ඕනේ මේ කාලයේදී උණක් කැස්සක් හෙම්බිරිසාවක් හැදුනහම වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්නට, නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට, අර වෛද්‍යතුමන් සඳහන් කරා වගේ උණක් හැදුනහම පොඩ්ඩක් හැංගෙන්න උත්සාහ කරන්න එපා. ඉදිරියට ගෙහෙලා තමන්ගේ රෝගය කුමක්ද කියලා පරීක්ෂණයක් කරලා බලන්න. මොකද එතකොට පුළුවන් අන් අයව මේ රෝගී තත්ත්වෙන් වළක්වා ගන්නට, ඒ වගේම තමයි සමාජයක් විදිහට නිදුක් නිරෝගීව ජීවත් වෙන්නට හැකියාව තියෙවි. ඉතින් මේ හා සම්බන්ධව බොහෝ දේවල් කතා කරමින් අපව දැනුවත් කරන්නට අපේ මැදිරියට ආවේ කායික රෝග විශේෂඥ වෛද්‍ය චුෂාරද සිල්ව වෛද්‍යතුමා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන ඔබතුමාට සමු දෙනවා. ආයිබෝන්, සුබ දවසක්. ආයිබෝන්, සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.